ලස්සන රඳාපවතින්නේ බලන පුද්ගලයාමයි කියලා කතාවක් තියෙනවානේ. ඒ කියන්නේ ලස්සන පිළිබඳව තියෙන සම්මතයන් පිළිගැනීම් මොනවා වුණත් බලන පුද්ගලයාගේ කැමැත්ත සහ හැඟීම් අනුව තමයි ලස්සන සහ අවලස්සන බව තීරණය වෙන්නේ. නමුත් නවතම අධ්‍යයනවලින් පැවසෙන්නේ මේක 100%ක්ම ඇත්තක් නෙවෙයි කියලා. ඇත්ත රැඳිලා තියෙන්නේ තරමක් මධ්‍යස්ථ තැනකලු. ඒ කියන්නේ අපට තවත් කෙනෙකුව ආකර්ෂණීය ලෙස පෙනෙන ලස්සන පිළිබඳව ඇති පොදු සම්මතයන් වගේම Tamanගේ පෞද්ගලික කැමැත්ත හා තෝරා ගැනීම යන දෙකම බලපානවා. ඒ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ ඔබටවත් නොදැනීම තවත් පුද්ගලයෙකුව ඔබට ආකර්ෂණීය ලෙස පෙනීමට දැනීමට හේතු වෙන දේවල් මොනවද කියලා. පළවෙනි එක තමයි ඇසේ කණීනි කාව. වෙනස් ආලෝක තත්ත්වයන් වලදී විතරක් නෙවෙයි සතුට කැමැත්ත ආදරය වැනි හැඟීම් වලට ප්‍රතිචාරයක් විදියටත් ඇසේ කණිනිකාව විශාල වීම සිදු වෙනවා. මේ නිසා මිනිසුන් විශාල කණිනිකාවක් සහිත පුද්ගලයන් වඩාත් සිතද ගන්නාසුන් ලෙස දකින්නේ එමගින් ඔවුන්ට තමන් කෙරෙහි ඇති කැමැත්ත එයින් හැඟවෙන බව සිතන නිසා. අතීතයේදී ඉතාලි කාන්තාවන් විසින් අන් අයට තමන්ව වඩාත් ආකර්ෂණීයව පෙනෙනසේ කණිනිකාව විශාල කර ගැනීමට බෙලඩෝනා නම් විශේෂිත පැලැටියන්ගත් සාරයක් පවා යොදාගෙන තිබුණා. දෙවෙනි කාරණ තමයි ඉනෙහි අනුපාතය. ඉන සහ උකුල අතර අනුපාතය සෑම විටම කාන්තාවකගේ පෙනුමේ ඉතාම වැදගත් අංගයක් ලෙස සැලකෙනවා. අධ්‍යයන වලට අනුව මේ ඉන උකුල අතර අනුපාතය කුඩා අගයක් ගන්නා තරමට එම කාන්තාවන්ව අන් අය හට වඩාත් ආකර්ෂණීය ලෙස පෙනෙනවා. තුන්වෙනි කාරණ තමයි මුහුණේ සමමිතිය. අපගේ දෘෂ්ටි ප්‍රතිග්‍රහක වලට වඩා පහසුවෙන් ග්‍රහණය කරගත හැකි නිසා සමමිතික මුහුණක් අසමමිතික මුහුණකට වඩා ආකර්ෂණීය ලෙස මිනිසුන් දකිනවා. එසේ දැකීමට තවත් ජෛව විද්‍යාත්මක හේතුවක් වෙන්නේ සමමිතික මුහුණක් හොඳ ඥානමත පදනම් වූවක් ලෙස සිතන නිසා. ඊළඟ කරුණ සාමාන්‍ය මුහුණ. කලාතුරකින් දක්නට ලැබෙන ආකාරයේ වෙනස් ඇස් නාස් තොල් අඟපසඟ සහිත පෙනුමකට වඩා සාමාන්‍යයෙන් අපි දන්නා දැක පුරුදු සුලභ පෙනුමකට මිනිසුන් වඩාත් කැමැත්තක් දක්වන බව සොයාගෙන තියෙනවා. ඇතැම් විට ඒ ජෛව විද්‍යාත්මක වඩා හොඳ ඥාන ලෙස දකින නිසා හෝ මිනිසුන් નિરાයාසයෙන්ම සාම්ප්‍රදායික සාමාන්‍යයෙන් හුරු පුරුදු පෙනුමක් වෙත වඩාත් නැඹුරු වෙන නිසා හෝ විය හැකියි. ඊළඟ කරුණ තමයි ආහාර රටාව. මෑතකදී සිදු කරන ලද කුඩා අධ්‍යයනයක් මගින් පිරිමින් විසින් ආහාර තෝරගන්නා රටාව අනුව ඔවුන්ව අන් අයට ආකර්ෂණීය ලෙස පෙනීමට බලපාන බව සොයාගෙන තියෙනවා. මේ අනුව සෞඛ්‍ය සම්පන්න ලෙස එළවලු පළතුරු ආහාරයටගත් පුච්චලයෙක්ගෙන් නිකුත් වන සුවඳ පාන් පැස්ටා වැනි අහිතකර ආහාරගත් පුච්චලයෙක්ගෙන් නිකුත් වන සුවඳට වඩා අන් අයට ප්‍රිය කරන බවත් ඔවුන්ව වඩාත් ආකර්ෂණීය ලෙස දකින බවත් සොයාගෙන තියෙනවා. ඊළඟ කරුණ තමයි කටහඬ. උස් තියුණු කටහඬකට වඩා පිරිමි කෙනෙකුගේ රළු ගැඹුරු කටහඬකට අන් අය ප්‍රිය කරන්නේ එය පරිණත බව හා සබඳ දෙයක් ලෙස ඔවුන් සිතන නිසායි. ඊළඟ කරුණ තමයි සුවඳ. කාන්තාවකගේ නිකුත්න සුවඳ අන් අයට ඔවුන්ව ආකර්ෂණීය ලෙස පෙනීම කරෙහි බලපාන බව සොයාගෙන තිබෙනවා. මෙහිදී කතා කරන්නේ සුවඳ විලවුන්වලින් නිකුත්න සුවඳ නම් නෙවෙයි. කාන්තාවකගේ ප්‍රජනන හෝමෝන හේතුවෙන් ඔවුන්ගෙන් නිකුත්න සුවඳ. කාන්තාවකගේ ආර්ථව චක්‍රයේ මැද හරියේදී එනම් දීම්බ මෝචනයේ සිදුවන අවධියේදී කාන්තාවකගේ නිකුත්න සුවඳ අන් අයට වඩාත් ආකර්ෂණීය ලෙස දැනෙන්නේ එය සරුභාවයේ සංකේතයක් ලෙස ඔවුන් નિરાයාසයෙන්ම සිතන නිසායි. එහෙනම් අද අපි ඔයාලට කියලා දුන්නේ ඔබව අන් අයට වඩාත් ආකර්ෂණීය ලෙස පෙනීමට හේතු වන කරුණු කිහිපයක්. ඉතින් ඔබත් මේ ගැන තවදුරටත් අධ්‍යයනය කරලා බලන්න. මේ ගැන දැනගන්න මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෝ අතරත් ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරන්න. ඉදිරියේදී එන මේ වගේ වටිනා වීඩියෝ මිස් කරගන්න එපා.